ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසන්නර් මොනෝපිසීලාන්න ආයිබෝන්ට ප්‍රාර්ථනා කරනවා. ජනශිෂ්‍යත් YouTube channel එකෙන් අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නේ තොරතුරු සංවිධානය කිරීමේ හැකියාව ආශ්‍රයෙන්. ඉතින් ඊට මත්තෙන් මම පුංචි කාරණා කීපයක් ඔබට සිහිපත් කිරීම කැමති. ඉන් එක විදියට මම සඳහන් කරනවා අපගේ ජනශිෂ්‍යත් YouTube channel එක හරහා ඉදිරිපත් කරන සියලුම වීඩියෝ ඉතාමත් පුංචි කාලයක් තුළ වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කරන channel එකක් විදියට ඒ වගේම අපගේ මේ ප්‍රශ්න වල සටහන් වල අකුරු පරිගණක අක්ෂර ආශ්‍රයෙන් ඒ වගේම රූප සහ වීඩියෝ යොදා ගනිමින් ඔබට ඉතාමත්ම සරල පැහැදිලි කිරීම සිදු කරන channel එකක් විදියට මා ඉදපත් කරනවා. එහෙමනම් ඔබ දැනටමත් අපගේ යන්සිත YouTube channel එක subscribe කරලා තියෙනවා නම් ඒ අත්දැකීම් වල ඉඳ ගන්න පුළුවන් වෙන්න ඇති. ඒක ඒ වගේම මෙතෙක් ඔබ අපව subscribe කරලා නැත්නම් දැන්ම අතුපාට button එක ඔබලා subscribe කරන්න. ඒ වගේ notification bell එක ඔබලා තියාගන්න. ඒ වගේම අන්න අය බලගෙන ඉන්නවා share කරන්න. මේ කාරණා පිට්ටුවය අමතක කරන්න එපා. එහෙමනම් අද දවසේ පාඩම් කරපු සූදානම ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහයයි. ඇමරිකන් ජාතික පූජකයෙකු චාල්ස් වෙන් ප්‍රකාශ කරන එසේනම් පුතේ ඔබද උකටලි නොවි කම්මැලි නොවි අලස නොවි ඔබ උත්සාහවන්ත විය යුතුයනවා උත්සාහවන්තයා හැමදාමත්ම ජය ගන්නවා ඔබටද ඒ ජයග්‍රහණය ස්ථිරවම ලබා ගන්න පුළුවන් ඒ ඔබගේ උත්සාහය වෙනුවෙන් අපේ පුංචි අත්තලක් ජනිත ශිෂ්‍යත්ව YouTube channel එක හරහා ඔබට ලබා දෙනවා එනිසාවෙන් මේ සියලුම ප්‍රශ්න ඔබ එකින් එක හොඳින් අධ්‍යයනය කරන හැටියට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි අද දවසේ අපි තොරතුරු සංවිධානය කිරීමේ හැකියාව ඇතුළේ තියෙන එකින් එක ප්‍රශ්න දැන් එළියට ගමු. ඒ වගේම මෙහිදී මම ඔබට ආරාධනා කරනවා කුංජි පුතේ, කුංජි දුවේ, ඒ වගේම දෙමාපියනි, වැඩිහිටියනි ඔබ මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඔබ පිළිතුරු සංවිධානය කරගත යුතු ආකාරය, ඔබ සිටිය යුතු ආකාරය සහ මේ ප්‍රශ්නයක් දිහා ඔබ බලන ආකාරය යන සියලු අක්‍රම සහ විදිවලට අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. එනිසා අවසන් වනතුරුම මේ වීඩියෝ නැරඹීම තුළින් ඔබට විවිධාකාර ප්‍රශ්න වලට විවිධාකාර යෙන් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ලැබේවි. හොඳයි මේ ආශ්‍රයෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන සිදුවීම් අනුපිළිවෙල අනුව සකස් කළ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. මෙන්න පුතේ අපට ලැබෙනවා රූප කීපයක්. මේ රූප පහ දිහාම බැලුවහම කිසියම් සිද්ධියක් ගොඩනැගෙනවා. මේ සිද්ධියට බලමු මොන වගේ අවස්ථාද මේ ක්‍රමානුකූලව සකස් විය යුතුවන්නේ කියලා. දැන් බලන්න පුතේ මේක නිකන් බැලුව ගමන් අපිට පේනවා වර්ෂාවක් ඒ වගේම ගම් වතුර තත්ත්වයක් බවට පත් වෙලා ඒ වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. හොඳයි ඒ වැස්සකට පෙර තත්ත්වය වැස්සක් රහිත අවස්ථාවක සහ වැස්සෙන් පසු අවස්ථා යන අවස්ථා කීපයක් මේක ඇතුලේ තියෙනවා. හොඳයි. දැන් බලමු පුතේ අපි මේක ඇතුලේ තියෙන සිද්ධිය ගොඩනගා ගන්න විදිය. ඔබට පැහැදිලිව පේනවා පුතේ අපි පළවෙනියටම තියෙන කුමක්ද කියලා බලා ගන්න පුළුවන් මේ සියලු උත්තරවල තියෙන්නේ එකම අකුරක්. ඒ මොනවද? සී අකුර. එනිසාවෙන් අපිට ගන්න පුළුවන් පළවෙනියට මෙන්න ඕනේ එහෙනම් සී අකුර. එහෙනම් එක සඳහන් විය යුත්තේ සී තියෙන නැත්නම් වලාකුලක් තියෙනවා වැසි වලාකුලක් තියෙනවා අපි මේ කටුවැඩකොලේ මේ විදිහට සකස් කරාට කිසිම ගැටලුවක් නැහැ ඒ වගේම දෙවිනියට මොකක්ද වෙන්නේ කියලා බලමු අපිට පුතේ තියෙනවා දෙවිනි අකුරු විදිහට ඊ අකුරු දෙකක තියෙනවා එකේ සහ දෙකේ තුන්වෙනි පිළිතුරේ බී තියෙනවා ඔව් දැන් අපිට මෙතන පොඩි තර්කානුකූල බවක් ගොඩනැගෙනවා මොකද්ද පුතේ ඔන්න දැන් ක්‍රමිකව වැස්ස වැඩි වීගෙන අපේ නිවසට වැස්ස වහිනවා වැස්ස වැහැගෙන යනකොට ඔන්න ඉහළ ප්‍රදේශ වලට වැහැලා වැස්ස හොඳට වැහැලා අපේ ප්‍රදේශයටත් වැහැලා දැන් ගම් වතුර එකතු වෙලා තියෙන්නේ මේ වතුර ගලාගෙන එනවා පහත් බිම් ඔස්සේ දැන් පහත් බිම් ඔස්සේ ගලාගෙන එනකොට අපිට අපගේ නිවසට එලා ඉන්න බෑ හැබැයි වැස්ස නම් දැන් පායගෙන එනවා නමුත් ගම් වතුර තත්ත්වයේ උදා වීගෙන එනවා ඒක නිසා මොකද කරන්නේ අපි මෙන්න නිවසෙන් පිටත් වෙලා යනවා ඔන්න නිවසෙන් පිටත් වෙලා යනවා එතකොට වැස්ස අඩු බවක් ඔබට පේනවා එහෙමනම් ඔන්න 3 මිනිට එන්න ඕන අකුර තමයි B අක්ෂරය එතකොට එහෙනම් 1ට එන්න ඕන C 2ට එන්න ඕනි E 3ට එන්න ඕනි B අක්ෂරය ඒ වගේ උත්තර දෙකක් තියෙනවා 1 සහ 2 දැනටත් අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් හොඳයි දැන් ඉස්සරහටත් අපි යමු
දැන් ඔන්න වැස්ස පායලා නමුත් මොකද වෙලා තියෙන්නේ වතුර වැඩි වෙලා තියෙනවා ඔන්න අපේ නිවස දැන් භාගයක් විතර යට වෙලා පොල් ගසෙත් භාගයක් වගේ යට වෙලා ඔන්න ගම්මානේ යට වෙලා තියෙනවා එහෙමනම් ඔන්න අපිට හතර විදිහට ගන්න පුළුවන් ඒ අක්ෂරය අන්න දැන් වෙනස් වෙන උත්තරේ අංක දෙකේ විතරයි C E B ළඟට A තියෙන්නේ නමුත් අවසානක අපි බලමු මොකද්ද සම්පූර්ණයෙන්ම ගහ මේ ගම් වතුරට යට වෙලා වහල විතරක් පේන වගේ වල් වල ගහේ මුදුන් පේනවා පොල් ගස් වල එහෙමනම් අවසානට එන්න ඕනේ D අක්ෂරය එහෙනම් පස්වෙනට එන්න ඕනේ මොකද්ද D අක්ෂරය ඒ වගේ පුතේ මේ පිළිතුර නිවැරදි කියලා බලා ගන්න අපිට පුළුවන් දැන් මේ රූප දිහා බැලුවාම අපිට පේනවා අන්තිම රූපේ අනිවාර්යයෙන්ම වතුර වැඩි වෙලා තියෙන රූපේ වෙන්න ඕනේ එහෙමනම් බලන්න ඒ තියෙන්නේ D අකුරේ එහෙමනම් D අගටම තියෙන උත්තර තියෙන්නේ 1යි ඒ නිසා වෙන්ම ඔබට තීරණය කරන්න පුළුවන් මෙහි නිවැරදි පිළිතුර අංක 2 බව අංක 2 විය යුතු බව හොඳයි ඔබට පැහැදිලි වෙන්නට කියලා මම විශ්වාස කරනවා ඊළඟට ප්‍රශ්නෙට යමු ඒත් ඒ ආකාරයෙන්ම රූප පෙළක් ඔබට දීලා තියෙනවා බලන්න ඉදලක් අරගෙන තියෙනවා ඊට පස්සේ අතු ගානවා ඊට පස්සේ ඩස් බින් එකකට දානවා නැත්තම් කුණු වාජනයකට ඒ කුණු වාජනය අරගෙන ගිහිල්ලා කුණු වලකට දානවා විශාල කුණු වලකට අන්න ඒ සිද්ධිය තමයි මේ තියෙන්නේ බලමු අපි එක උත්තර ඔය විදිහට සඳහන් වෙනවා එකට එන්න ඕනේ එහෙනම් ඔන්න ඉදලක් ගන්නවා එතකොට දෙකට වෙන්න ඕන මොකද්ද ඒ ඉදලෙන් අර කුණු රොඩු අතු ගන්නවා එතකොට එකට එන්න ඕන D මේකෙදිත් එහෙමයි හැම උත්තරයකම තියෙන D ඒ නිසා D වැරදක් නැහැ ඊළඟට E E දෙවෙනිට එන උත්තර දෙකක් තියෙනවා මැද එක error දෙවෙනි උත්තරේ error අනිත් දෙකේම තියෙනවා DE ඊළඟට වෙන අතු ගාල එකතු කරගත්ත රොඩු ටික ඒ කියන්නේ A අක්ෂරයෙන් එක තුන් විනිට සනහන් විය යුතුයි අන්න එහෙනම් D E A එහෙම නැත්නම් D A E B ද කියලා බලමු. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ එකතු කරගත්ත කුණු ටික දානවා ඩස් බින් එකකට. එහෙනම් ඔන්න 4 වෙනි සඳහන් මේ යුතු වෙනවා B අක්ෂරය. B අක්ෂරය. ඊළඟට අවසානයක එහෙනම් A ඩස් බින් එක මොකද කරන්නේ? විශාල කුණු වලට ගිහිලා දානවා. එහෙනම් 5 සඳහන් මේ යුතු වෙනවා C අක්ෂරය. මේ ඉලක්කම් වලට ගැලපෙන අකුරු ටික කොහෙද තියෙන්නේ පුතේ කීවෙනි උත්තරේද තියෙන්නේ තුන්වෙනි උත්තරේ අනේක නිසා අපිට සිද්ධිය ගොඩන ගන්න පුළුවන් නිවැරදි සිද්ධිය විදිහට මේ තුන්වෙනි පිළිතුර හා සම්බන්ධ අවස්ථාවලට ඊළඟට අපිට ලැබෙනවා පුතේ මෙන්න මේ ආකාරයේ ප්‍රශ්නයක් පහත ගැටළු වල දැක්වෙන වාක්‍ය නිවැරදි අනුපිළිවෙලට සකස් කළ විට කිසියම් සිද්ධියක් ගොඩ නැගේ එම සිදුවීම් අනුපිළිවෙලට සකස් කර ඇති පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්නලු බලන්න පුතේ ළමයෙකුගේ දිනචර්යාව පහත දැක්වේ එහි නිවැරදි අනුපිළිවෙල සහිත පිළිතුර තෝරන්න කියලා කියනවා හොඳයි මෙන්න පුතේ ළමයෙක් කරන වැඩ කීපයක් දීලා තිනවා ඒ කීපය අපි බලමු පෙළගස්වගෙන මොකද්ද කොහොමද එන්න ඕනේ කියලා මේ උත්තර ඒ විදිහට සඳහන් වෙනවා ඒ තියෙනවා පාසල් ගොස් ඉගෙන ගැනීම බී තියෙනවා පාසල හමාරවි නිවසට ඒම සී තියෙනවා පාසලේ වැඩ නිම කර සෙල්ලම් කිරීම උදෑසන අවදි වී පාසල් යාමට සූදානම් වීම ආහාර ගෙන පාඩම් කිරීම කියලා තියෙනවා හොඳයි පුතේ මේකෙදිත් අපි ඉස්සරලා වගේම බලන්න පුතේ පළවෙනිදෙම තියෙන D අකුරු ටික ඊළඟට තියෙනවා A අකුරු ටික උත්තර තුනේම එහෙනම් අපි දන්නවා 1 සහ 2 එන්න ඕන කොටද D සහ A කියන එකට එහෙනම් බලන්න D කියන්නේ මොකද්ද උදෑසනින් අවදි වෙන එක අන්න අපි දාගන්නවා කටු වැඩ විදිහට 1 ඉස්සරහින් එතකොට ඊළඟට එන්න ඕනේ නම් 2 මෙන්න මේක මොකද්ද පාසල් ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඔන්න එහෙනම් පාසල් ගිහිල්ලා ළමයි ඉගෙන ගන්න ඔයාලා වගේ. එහෙනම් ඒක සඳහන් වෙන්න ඕනේ 2. අදෙන් අපි 3 මිනිට එන්න ඕනේ මොකද්ද කියලා බලමු. පාසල් ගොස් ඉගෙනගෙන ඉවර වෙලා මොකද්ද වෙන්නේ එහෙනම්? පාසල හමාරවි නිවසට එනවා ඉතාලම සතුටින් පේනවද? ඔව්. එහෙනම් 3 සඳහන් විය යුතු වෙනවා B කියන උත්තරේ. එතකොට දැනටමත් අපිට උත්තරේ හොයා ගැනීමට පහසුයි නමුත් අපි ඉදිරියට යා යුතුයි. ඊළඟට සඳහන් විය යුතු වෙනව මොකද්ද? ආ නිවසට ආවට පස්සේ අපි මොකද කරන්නේ? ආහාර ගන්නවා. ඇඳුම් ටික පැත්තකින් ගලවලා තියලා පොත් බෑග් එකේ පැත්තකින් තියලා ඉවරලා හරිම බඩගිනියෝයි පුංචි බඩට. ඔන්න ඒක නිසා මොකද කරන්නේ? ආහාර අරගෙන පාඩම් කරනවා නිකන් නෙමේ.
අපි ආහාරත් අරගෙන පාඩම් කරනවා. ඊළඟට මොකද කරන්නේ? ඔන්න පාසල් වැඩ ටික ඉවර කරලා අන්තිමේටම අපි ගිහිල්ලා සෙල්ලමක් කරනවා, පුංචි සෙල්ලමක් කරනවා. ඒ මහන්සියත් එක්ක නැති වෙලා යනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට සිද්ධිය ගොඩ නැගුවට පස්සේ පුතේ මොකද්ද අපිට ලැබෙන උත්තරය? අංක 3 කියලා ගන්න පුළුවන්. එහෙනම් D A B E C කියන උත්තරයට යන්න පුළුවන්. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඊළඟට පුතේ අපෙන් අහනවා පහත ගැටලුව අසා ඇති ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න පුතේ මේක තියෙන්නේ ඔබට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද්ද අකාරාදී පිළිවෙල? දැන් මේක පුතේ සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගෙදී අහන ප්‍රශ්නයක්. එතකොට පුතේ අකාරාදී පිළිවෙල කියලා කියන්නේ මොකක්ද? අකාරාදී පිළිවෙල කියලා කියන්නේ පුතේ අපේ සිංහල හෝඩියේ අක්ෂර අනුපිළිවෙලට නම් ලියනවා නම් නම් හෝ ගම් හෝ එතකොට නගර රටවල් আদি ඕනෑම දෙයක් පෙළ ගැස්වීම සඳහා අපි යොදා ගන්නවා නම් සිංහල අකුරු අනුපිළිවෙලට අන්න මේකට අපි කියනවා අකාරාදී පිළිවෙල කියලා. එතකොට පුතේ අපි අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඒ ආදී විදිහට අක්ෂර 60ම දැනගෙන සිටිය යුතුයි. නමුත් ඒ නොදැන සිටියා කියලා මේ ප්‍රශ්නට උත්තර සපයන්න බැරි කමක් නැහැ. දැන් බලමු පුතේ මෙතෙන්ද මට ඕන වෙන්නේ මුල ස්වර අක්ෂර ඕන්නේ නැහැ. ඒක නිසා අර අයනු ආයනුව ඕන්නේ නැහැ. මේක නිසා මම මේ ව්‍යංජන අක්ෂර කියලා ඔන්න මට ඕන වෙනවා. දැන් පුතේ මේ විදිහ අපි අක්ෂර මාලාව ගත්තට පස්සේ අපි අක්ෂර ගණන් කරන්නේ කොයි පැත්තටද පුතේ? අපේ වම් අත පැත්තේ සිට දකුණු අත පැත්තට මෙන්න මේ ඊතලයේ ගමන් කරන දිහාවට. ඒක නිසා දැන් බලන්න ක අකුරෙන් පටන් ගත්ත මහ ප්‍රාණ ක එහෙම යනකොට සංඥක ග වලින් අතර වෙලා ආයි පටන් ගන්නෙ කොහෙන්ද? ආයි පටන් ගන්නෙත් ඊළඟ පෙළියෙත් වම් අත පැත්තේ. එහෙනම් ච අකුරෙන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ දැන් ඔන්න ක අකුරෙන් පටන් ගත්තොත් ක 1 මහ ප්‍රාණ ක 2 ඊට පස්සේ ග 3 සංඥක ග sorry මහ ප්‍රාණ ග 4 ඊට පස්සේ න අක්ෂරේ 5 6 වෙනවා ග. නමුත් 6 ඔය මම කියපු පිළිවෙල නෙමේ පිළිවෙල. මොකද උඩ තව ස්වර 18ක් තියෙනවා. හරි. ඒක නිසා අපි ගණන් කරන්නේ මෙන්න මේ විදිහට. හරි. එතකොට පුතේ දැන් බලමු මේ දීලා තියෙන නම් අපේ අනුපිළිවෙලට තමයි සකස් කරන්න තියෙන්නේ. මේ අකාරාදී අනුපිළිවෙල. දැන් මේක මතක තියෙනවා නම් පුතේ බලන්න. මෙතන හැබැයි හැම උත්තරයකින් බලන්න පුතේ කමල් 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 තියෙනවා. එහෙනම් ක අකුර මුලටම එන්න ඕනි. මොකද බලන්න මෙතන තියෙන අකුර වලින් ක අකුරෙන් එකටම තියෙන්නේ. එහෙනම් ඔන්න කමල් කියන උත්තරේට අපිට හරිය ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි උත්තරයටත් අපිට යන්න පුළුවන්. දෙවෙනි අකුර තියෙන මොකද්ද? ග අකුර. එහෙනම් ඔන්න ගාමිණී 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 තමයි තුනේම තියෙන්නේ. ඒකත් අපිට ගැටලුවක් නැහැ. ඔන්න එහෙනම් ග අකුරත් අපි ගන්නවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? පළවෙනි උත්තරේ තියෙනවා ඩ, දෙවෙනි උත්තරේ ත, තුන්වෙනි උත්තරේ ජා තියෙනවා. දැන් බලමු අකුරු පිළිවෙලට ගණන් කරගෙන යනකොට මොකද්ද එන්නේ ඊළඟට උත්තරේ? ඊළඟට එන්නේ මොකද්ද? ජ. එහෙනම් ඔන්න ජ අකුර නෙමේ තියෙන්නේ, හැබැයි ජා වෙලා තියෙන්නේ. නමුත් ගැටලුවක් නැහැ. මොකද ජ අක්ෂරයට පිල්ලන් ඇවිල්ලා අවසන් වුණාට පස්සේ තමයි ඊළඟ අකුරු එන්නේ. එහෙනම් අපිට ඊළඟ උත්තරේ විදිහට ගන්න පුළුවන් පුතේ. ජානක කියන උත්තරේ ජ ගන්න පුළුවන්. එහෙනම් ඊළඟට එන්න ඕනේ මොකද්ද? 4 වෙනිට ඩ අකුර. ඔන්න ඩයනා කියන්නේ ඩ අකුර ගන්න. ඊළඟට අකුර මොකද්ද? ත. තමරා කියන්නේ ත. බලන්න පහල තියෙන්නේ. එහෙමනම් ඔන්න අපිට මේ නම් ටික අනුපිළිවෙලට අකාරාදී අනුපිළිවෙලට ලිව්වට පස්සේ කොහොමද සකස් වෙන්න ඕනි? කමල්, ගාමිණී, ජානක, ඩයනා සහ තමරා කියන 3 වෙනි පිළිතුර තමයි මේ අකාරාදී පිළිවෙලට අනුව ගලපලා තියෙන්නේ. මං හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. වයස 90 අඩු වයසේ සිට වැඩි වයස දක්වා පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. බලන්න පුතේ වයස 90 බිලින්දා, ලදරුවා, ළමයා, තරුණයා, වැඩිහිටියා. ඊළඟට බිලින්දා, ළමයා, ලදරුවා, තරුණයා, වැඩිහිටියා. බලන්න ඊළඟ එකේ බිලින්දා, ලදරුවා, ළමයා, වැඩිහිටියා, තරුණයා. දැන් මේකේ පුතියක් බලමු. ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා මම තව රූප ටිකක් එකතු කරනවා. මේ බලන්න. මෙන්න මෙයා තමයි බිලින්දා. හරි, ඉපදිලා දින කීපයක් යන දරුවා තමයි අන්න අපි කියන්නේ බිලින්දා කියලා. ඒ ළමයා චුට්ටක් විතර වර්ධනය වුණාම ඔන්න අපි කියනවා මෙයාට
ලදරුවා කියලා. ලදරුවා. ඊට පස්සේ ඒ දරුවා චුට්ටක් විතර ලොකු වුණාම පියාට කියනවා ළමයා කියලා. ඒ කියන්නේ ළමයි ඉස්කෝලේ යන්නේ නේද? එකේ දෙකේ ඉන්නේ ළමයි. ඊළඟට ඒ ළමයි ලොකු වුණාම පස්සේ අපි කියනවා තරුණයා කියලා. මෙන්න මේ විදිහට. ඒ තරුණයා ටික කාලයක් ජීවත් වෙලාම මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට වයසට යනවා අන්න වැඩි හිටියෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ පිළිවෙට අනුව තියෙන පිළිතුරු කුමක්ද? අංක 1 තමයි තියෙන්නේ. බලන්න බිලින්දා, ලදරුවා, ළමයා, තරුණයා, වැඩි හිටියා කියලා. රයිට්. ඊළඟට අපිට ලැබෙන ප්‍රශ්න තමයි පුතේ පහත දැක්වෙන වාක්‍ය නිවැරදි අනුපිළිවෙට සකස් කළ විට ලැබෙන ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න මේ කැවුම් වෙන සිදුවීමක්. එතකොට බලන්න හාල් ගොඩට ගත්තා, කැවුම් කිව්වා, හාල් කෙටුවා, හාල් පෙඟෙන්න දැම්මා, අවශ්‍ය පදමට ඇනුවා. බලන්න මේ දිහා. ඔන්න අපිට උත්තර ලැබෙනවා මේ විදිහට. මොකක්ද ඉස්සලාම කරන්න පුතේ? ඔව්, හාල් පෙඟෙන්න දාන්න ඕනි ඉස්සර වෙලා. ඔන්න හාල් ටික ගර්ලා හැම එක තියෙන ගල්වල ටිකක් ඉවත් කරන්න ඕනේ. ඒක මුලින් තියෙන සිද්ධියක්. හැබැයි මේ ප්‍රශ්නේ එහෙම එකක් නැහැ. නමුත් හාල් පෙඟෙන්න දා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔව්, එක දානවා අපි හාල් පෙඟෙන්න දානවා කියන තුන්වෙනි උත්තරේට. ඊළඟට මොකද්ද? ඒ හාල් ගොඩට ගන්නවා. දැන් මේ පොඩ්ඩක් උඩට ගිහලා තියෙන දෙක. නමුත් එන්න ඕනේ එක කෙලින් එන්න ඕනේ. හාල් ගොඩට ගත්තා. අන්න දෙකට එන්න ඕනේ නම් එක. ඊළඟට මෙන්න මොකද්ද කරන්නේ? ඒ හාල් කොටා ගන්න ඕනේ. හාල් කොටනවා. ආ, එහෙනම් අංක 3 වෙන්න ඕනේ 3 තමයි. හාල් කොටනවා. මෙන්න වංගිඩිය දාලා හාල් ටික කොටලා පිටි කර ගන්නවා. හරිනේ? ඊළඟට මොකද කරන්නේ? ඒ මේ පිටි ටික අවශ්‍ය පදමට එනවා. අනා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට අනා ගන්න ඕනේ. ඒක අපි දානවා 4. මේ සියල්ලම පාත් වෙන්න ඕනේ. ඊළඟට ඔන්න කැවුම් හැදුවා, නැත්නම් කැවුම් ඉව්වා. ඔන්න පස්වෙනි උත්තරේ වෙන්න ඕනේ කැවුම් ඉව්වා කියන පිළිතුර. එහෙනම් බලන්න දැන් මේ විදිහට ගලපුවහම කෝකද එන උත්තරේ කියලා. ඔව්. එහෙනම් මුලට මෙන්න ඕනේ 3. සෝරි 4. මුලට මෙන්න ඕනි 4. හැම එකේම 4 තියෙනවා. දෙවෙනිට එන්න ඕනි 1. 4යි 1යි හැම උත්තරයකම තියෙනවා. ඊට පස්සේ තුන්වෙනිට එන්න ඕනි 3. තුන්වෙනිට 3 මෙන්න ඕනි. උත්තර දෙකක තියෙනවා. ඒ වගේම හතරවෙනිට එන්න ඕනි අවශ්‍ය පදමට 90 කියන 5. අන්තිමේට තියෙන්න ඕනි අංක 2. ඒ කියන්නේ කැවුම් ඉව්වා කියන උත්තරේ. එහෙම උත්තරයක් තියෙන මොකේද? බලමු මේ ඔය උයපු කැවුම්. ඉතින් ඒ කැවුම් පස් පැත්තකට තියලා දැන් බලමු උත්තරේ අංක 3 තමයි නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ. ඔන්න එහෙනම් ඔබට පැහැදිලි ඇති. හොඳයි, ඊළඟ ප්‍රශ්නය. පහත කොටු තුල ඇති වාක්‍ය කියවන්න. ඒ වයින් සිද්ධියක් ගොඩනගෙනසේ අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ඇය එම තරඟයේ ජයග්‍රහණය කළාය. ඇගේ net වල සතුටු කඳුළු දක්නට ලැබුණි. නිතුලියා ඒ සඳහා සහභාගී වූවාය. 15න් 15 බාලිකා මීටර 100 තරඟයේ පැවැත්වීය. ඇයට හිමි සම්මානය ඇයට ලැබුණි. දැන් මේක තමයි පුතේ සිද්ධියක් විදිහට තියෙන එක අපි ගොඩනගා ගන්න ඕනේ. මොකක්ද අංක 1ට මෙන්න ඕනේ කියලා බලමු අපි. ඔන්න පිළිතුරු ටික තියෙනවා. ඒ පිළිතුරු ඔක්කොගෙම තියෙනවා 4 මුලට. එහෙනම් අංක 1ට එන්න ඕන මොකද්ද? 4. ඒ කියන්නේ 15න් 15 බාලිකා තරඟයක් පැවැත්තුනා. හොඳයි, ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ඔන්න එයා මොකද ඒ තරඟෙට සහභාගී වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? එයාව සහභාගී වෙනවා. ඔන්න දෙක සඳහන් වෙන්න ඕනේ 3 විදියට. ආ, එහෙනම් 4 3. 4 3. ආ, හැම එකේම තියෙනවා 4 3. සහභාගී වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව්, සහභාගී වුණා නම් එයා මොකද කරන්නේ ඊළඟට? ජයග්‍රහණය කරනවා. සහභාගී වුණොත් ජයග්‍රහණය කරන්නේ. ඒක නිසා සහභාගීත්වය ජයග්‍රහණයක් වෙනවා. ආ, එහෙනම් ඔබ මෙවර ශිෂ්‍යත් විභාගයට ඉදිරිපත් වීමම ජයග්‍රහණයක්. ඒක අතිශය ජයග්‍රහණයක් බවට පත් කරන්න පුළුවන්. ඒක නිවැරදි විදිහට පිළිතුරු සපයලා. ඔන්න මේ නිතුලියත් ඒ විදිහටම ජයග්‍රහණය කළා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ආ, එයාට හිමි සම්මානය ලැබෙන. ඔන්න පදි, පලිහ, පදක්කම් ආදි දේවල් සහතික පත්‍ර ආදී සියලු දේවල් ලැබෙනවා. ඔන්න එයාට ලැබෙනවා.
ඒ ලැබෙනකොට පුතේ අපි ඕනම කෙනෙකුට සතුට වැඩිකමට මොකද වෙන්නේ අපේ නෙත්වල කඳුළු වැටෙනවා අනේන සතුට කඳුළු දුකටත් අපි කඳුළු හලනවා ඒ වගේම සතුටටත් කඳුළු හලනවා එහෙනම් ඔබත් ශිෂ්‍යත් විභාගයේ දිනක දිනුවට පස්සේ ඔයාලගේ අම්මලාගේ තාත්තලාගේ වැඩිහිටියන්ගේ ඇස්වල කඳුළු දකින්නවා ඒ දුකට නෙමෙයි පුතේ සතුටට ඒ නිසා වෙන් මේකෙදි පිළිතුරු විදිහට අපි ගොඩනගා ගන්න පුළුවන් පුතේ අංක 3 නිවැරදි පිළිතුර විදිහ ඊළඟට සිදුවී මාලාව නිවැරදි ආකාරයට අනුපිළිවෙලින් සැකසූ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න බලන්න ඒලි ඉරා ගැනීම බී දොරක් සෑදීම සී ගසක් කැපීම ඩී කැටයම් කිරීම ඊ අවශ්‍ය ප්‍රමාණය ලෑලි කපා ගැනීම බලන්න මොකද්ද ඉස්සරලාම කරන්න ඕන පුතේ ඔව් ඉස්සරලාම ගහ කපා ගන්න ඕනේ ඔන්න ගහක් කපනවා ඊළඟට මොකද කරන්න ඕනේ ඔව් ඊළඟට කරන්න ඕනි ඒ ලී ඉරා ගන්න ඕන නේද ඒ ගහ කපලා ඒකෙන් ලී ඉරා ගන්න ඕන ආ එහෙනම් ඔන්න දෙකට එන්න ඕනේ ලී ඉරා ගැනීම ඒ කියන උත්තරේ ආ එහෙනම් එකටම එන්න ඕනි සී සී තියෙන උත්තර දෙකයි පළවෙනි උත්තරේ එහෙම මයින් කරන්න පුළුවන් අපිට දෙවෙනි උත්තරේ තමයි සී තියෙන්නේ 2 3 එතකොට ඊළඟ උත්තරේ ඒ වෙන්න ඕනේ බලන්න ලී ඉරා ගැනීම ඒ දෙකේම තියෙන ඊ කියලා ඊළඟට බලමු සෝරි ඒ කියලා ඊළඟට බලමු අවශ්‍ය ප්‍රමාණයට ලෑලි කපා ගන්නවා ඔව් ඊළඟට මොකද කරන්න ඕනේ පුතේ අවශ්‍ය ප්‍රමාණයට තමයි ලී කපා ගන්න ලෑලි කපා ගන්න එහෙනම් ඔන්න ඒක සඳහන් වෙන්නේ ඊ අක්ෂරේ එහෙනම් තුනට එන්න ඕනේ ඊ අකුර අන්න දැන් අපිට උත්තරයට යන්න පුළුවන් නමුත් අපි ඊතුරේ ටිකක් බලන්න ඕනේ දෙවෙනි උත්තරේ දැන් මේ ටික තියෙනවා. හරි. ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? ඔව්. මෙන්න දොරක් හදනවා. එහෙනම් ඒක සඳහන් වෙන්න ඕන 4. ඒ වගේ මේ දොරට කැටයම් දාලා තියෙනවා. එහෙමනම් ඒක අන්තිමට සඳහන් විය යුතුයි. ඒක නිසා නිවැරදි උත්තරය ගන්න පුළුවන් අංක 2 විදිහට. ඊළඟට තියෙනවා පුතේ පහත පින්තූර වලින් දැක්වෙන සිදුවීම් අනුපිළිවෙල නිවැරදිව දැක්වෙන ආකාරයට කොටුව තුල 1 2 3 4 5 යන අංක යොදන්න. රයිට් බලමු. මෙන්න තියෙනවා සිද්ධිය. අපි ආසම ක්‍රීඩාවක්. මොකද්ද? ක්‍රිකට් ක්‍රීඩාව. ඔව් මේ අවස්ථාවේ පන්දුව දමනවා. ඔව් වේගෙන් ඇවිල්ලා පන්දුව දානවා. ඒක අංක 1 සඳහන් වෙනවා. ඔව් පන්දුවට වැරෙන් පහරක් එල්ල කරනවා දෙවෙනි රූපේ. ආ එහෙනම් ඒක තමයි දෙවෙනි එක සඳහන් විය යුතු වන්නේ. ඔව් ඉතා දක්ෂාකාරයෙන් පන්දුව රැක ගන්නවා. ඔව් පන්දුව ඉතාමත් දක්ෂ විදිහට ඔන්න රැක ගන්නවා මෙන්න මෙව තුන්වෙනි ස්ථානයේදී. ඔව් මේ රැකගත් පන්දුව එක එල්ලේ මොකද කරන්නේ විකට් කනුවට එල්ල කරනවා ඔන්න දුවද්දි දෙවියාමක් අපි කියනවා දුවද්දි දෙවියාමක් බවට පත් කර ගන්නවා රන් අවුට් කියලා කියන්නේ අන්න ඒකක් බවට පත් කර ගන්නවා හතරවෙනිට අන්න අනිත් සගයා ක්‍රීඩකයා දෙවි යනවා ඔන්න ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා මෙන්න මේ විදිහට මේ කොටු තුලට අංක දමා ගතහොත් ඔබ නිවැරදි උත්තරේ විදිහට සඳහන් වෙනවා. රයිට්. ඒ වගේම අනිත් එකටත් අපි යමු අවසන් ප්‍රශ්නයට. බලන්න අපි ආහාර ගන්න අවස්ථාව. මේකෙදිත් ඔබ ඉතා හොඳින් කල්පනා කරලා යුතු වෙනවා මේ කුමක්ද වෙන්නේ කියලා. පුතේ අපි ආහාර ගැනීමට පෙර අප පිඟානක් අරගෙන මොකද කරන්නේ? අපේ පිඟාන පිරිසිදු කරගන්න ඕනේ. අන්න ඒක සඳහන් වෙනවා මොකද පුතේ අංක 1 පිඟානක් අරගෙන පිරිසුදු කරගන්නවා. ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පිඟානට බත් බෙදා ගන්නවා. ඔන්න අවශ්‍ය ප්‍රමාණයට Tamanට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෙදා ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? බෙදාගත් ආහාර අපි පිළිවෙලකට වතුර වීදුරුවකුත් අරගෙන හරියට පුටුවේ වාඩි වෙලා ආහාර ගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඔව්. ඒගත් ආහාර අරගෙන ඉවර වෙලා මේ පිඟාන සමහරට හෝදනවා අනිවාර්යෙන් ඒක අපි සඳහන් කළා නෑ මෙතනදී අනිවාර්යෙන් හෝදගෙන තමයි අපි පිඟානක් කියන්නේ ඒක 아무තේ සඳහන් කළ යුතු නැහැ ඒ නිසා ඔන්න ඒ පිඟාන හෝදලා අරගෙන යනවා අරගෙන ගිහිල්ලා රාක්කයේ පිළිවෙලට අපි තැම්පත් කරනවා මෙන්න මේ විදිහට මේ පිළිතුර සංවිධානයේ විය යුතු වෙනවා ඒක නිසා ඔබට මම හිතන්නේ මේ ප්‍රශ්නට නිවැරදිව පිළිතුර ගල්ප ගන්න පුළුවන් වේවි. හොඳයි අද දවසේ ඔබට සාකච්ඡා කළ සියලු ප්‍රශ්න සහ ගැටලු ඉතාමත් නිරවුල්ව පැහැදිලිව දැක්වීම මම
विश्वास करना किसी गैटलॉक को प्रश्न पहले पहल दिन कमेंट ऑप्शन कमेंट कराना